గర్వత్య పనమతిస్మా సంగ సాకచావ ఫెత్ మమ సమస్త లంకా ఏక సద్గురు సంగమే సభాపతి యల్వెన అన్యాతికరహామ మే కార్నే మే సాకచావేదీ వర్తమానే పెనదగీ తిమన అరుణనావుత గణనావక్ పిలిబందవ సాకచ పలవెని కార్నే తమై అధ్యాపన అమాత్యంతే అతిరేక లేఖం వెరియ విసి విశేష అభ్యాసన మండలయక్ కందవా నవత గురువరు tapi acara ini dilipat karena di tinggalah cakal ini yang dihukum. Memangnya kita jati kepatuhan guru maru mandal ini sih. Ayat umpat dedas dolot das panti akun sakat cakaran ini tes itu ini tapi acara sunda panti yang sakat cakaran kita tes itu ila liung tapel kermin sih. Ini tapel kermin sih liung berarti semuanya atireka විශේෂ මාරු මණ්ඩලයක් සඳහා නැවත කැඳවීමට අතිරේක ලේකම් මැදිරිය විසින් චක්‍ර ලේකම් නියුක්ත කළ තිබෙනවා. එනිසා තවත් මේ කල්යන නිසා කරුණාත්‍යාග නැමැතිතුමා දැඩි ලෙස විවේචනය කළා. එතේ නිකුත් කරන ලද චක්‍ර ලේකනේ වහාම අහෝසි කරලා සියලුම ගුරුවරුන්ට තමන්ගේ නව සේවා ස්ථානයේ වැඩබාර ගැනීමට හැකිවන පරිදි සියලුම ගුරුවරුන්ට අදාළ පාසලෙන් නිදහස් කිරීම. එවගේම ඊළඟට තීරණයක් ගත්තා ඒ නිදහස් කරන ගුරුවරුන්ට වහාම නව සේවා ස්ථානයේ වැඩබාර ගැනීමට සුදුසු වැඩබාර ගැනීමට වැඩසටහන් වැඩබාර දීමට කටයුතු කිරීම මේක පළවෙනි වශයෙන් ගත්ත තීරණය. එවගේම අධ්‍යාපන වේදී උපාධාරීන්ට වහාම පත්වීම් ලබා දීම සඳහා යොහුසුලව කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළා. ඒක ඉදිරි දින කිහිපයක් අධ්‍යාපන අමාත්‍යතුමාව එවගේම ගුරු විද්‍යාල්පති සේවාවන්ගේ වැටුප් විෂමතාවයන් ඉවත් කරන තුරු අපේ රුපියල් 20000ක දීමනාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට ගෙන් ඉල්ලා සිටියා. එවගේම ගුරු සේවයේ මෙන්ම විද්‍යාල්පති සේවයේ තිබෙන යම් යම් වෘත්තීය ගැටුම් උසස් වීම ආදී පිළිබඳව වහාම නිලධාරීන් ක්‍රියාත්මක කළා ඔවුන් උපදෙස් දීලා කටයුතු කිරීමට. එවගේම ගුරුවරුන් වෘත්තීය සමාලෝචනයකට ලක් නොකිරීම නිසා සත්‍යයෙන් අයිමි විතිබනවා. එනිසා වහාම ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමට තීරණය කළා. එනිසා විශේෂයෙන්ම මේ කාරණාවලට සාවධානව ප්‍රායෝගික ක්‍රියාත්මක නොවන ඉදිරියේදී අපි දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසෙනවා. මම මහින්ද ජයසිංහ ප්‍රධාන ලේකම් ලංකා ගුරු සේවා සංගමය ගුරු විදුහල්පති උත්සේ සමිති සම්දානෙ වෙනුවෙන් අද අපේ ගුරු විදුහල්පති උත්සේ සමිති සම්දානය විශේෂයෙන්ම ප්‍රධානම ඉල්ලීම මට මදනම් කරගෙන අධ්‍යාපන අමාත්‍යවරයාට සාකච්ඡා කළා. එහිදී ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයේ මේ වසර 26ක් සිටගෙන මේ වැටුප් විෂමතාවයේ ඊයින් තුනෙන් එකක කොටසක් තමයි අපි ලබා දුන්නේ. ඉතිරි තුනෙන් දෙක ලබා දීම පිළිබඳවත් වගේම ගුරු සහ විදුහල්පතිවරුන්ගේ උසස්කම් පිළිබඳව සහ අනිකුත් වෘත්තීය ගැටලු පිළිබඳව එවැගේම පාසල් දරුවන්ගේ පෝෂණ ගැටලු පාසල් උපකරණ ඇතුළු පාසල් පෙළපොත් උපකරණ ඇතුළු ඒ ගැටලු ප්‍රවාහන ගැටලු එවැගේ දෙමව්පියන් මත විදුලි බිල ජල බිල සහ දුරකථන බිල පටවලා මේ විදුලි දෙමව්පියන් මත පාසල් නඩත්තු පටවලා තිබෙන කරුණු අතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. පිළිබඳ ඔහුගේ පැත්තෙන් යම් යම් එකඟතාවයන් වලට යම් යම් පොරොන්දු ලබා දෙන්න කටයුතු කළා. ඉතින් අපි බලනවා ඉදිරියේදී ඒකඟතාව මත ඉඳගෙන ඔවුන්ගේ පැත්තෙන් කටයුතු කරයිද කියන කාර්ය සම්බන්ධයෙන්. ඒ වගේම විශේෂයෙන්ම අධ්‍යාපන වේදී උපාධිධාරී පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් ඒ වගේම විද්‍යාපීඨ පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් ඔවුන් සමහර විද්‍යාපීඨ පත්වීම් මාස දෙකකට වැඩි කාලයක් ගත කරන්න තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපේ බලකිරීම මත මාසයක් ඇතුළත නැයි බලන්නට වෙන්නේ. මේ විද්‍යාපීඨ පත්වීම් ලබා දීමටත් ඔවුන්ට අවශ්‍යතාවයක් පළ කරා. ඒ වගේම දැනට විදුහල්පති පසුගිය විදුහල්පති විභාගයට දියලා යම් ලකුණු ලබාගෙන තිබෙන ඒ විදුහල්පති විභාගයට වාඩි වෙච්ච පුරුරුන්ට විදුහල්පති පත්වීම් ලබා දීමේදී මේ කටයුතු විශේෂයෙන්ම රාජ්‍ය කොමිෂන් සමග සාකච්ඡා කරමින් මේ පිළිබඳව ඉදිරි ක්‍රියා මාර්ග ගන්නටත්
අවශ්‍යතාවයන් පළ කරා. ඉතින් මේ කරුණු පිළිබඳව ඇමතිවරයාගේ පැත්තෙන් මේ ලබා දුන්නා. ඒ වගේම අමාත්‍යංශ නිලධාරීන්ගේ පැත්තෙන් ලබා දුන්නා. ඒකඟතාවයන් ඒ අයුරින්ම ඉටු කළ යුතු වෙනවා. එම නොවනවා නම් අපි අවධාරණය කරන ඉදිරියේදී ගුරු විදුහල්පති වෘත්ති සමිති සන්දානේ ලෙස ගුරුවරුන්ගේ විදුහල්පතිවරු වගේ දෙමෝපියන් නිසා දරුවන්ගේ ගැටලු වෙනුවෙන් අපි නැවත සටන් කරන්න සූදානම් දරුවන්ගේ සහ විශේෂම දරුවන්ගේ අධ්‍යාපනයට හානියක් නොවන ලෙස වගේම අපි අවධාරණය කළා යාණ්ඩුව දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදී උල්ලංඝනය කරමින් මැතිවරණ කල් දමමින් තමනවා ඒ පිළිබඳව අපේ පණිවිඩය ආණ්ඩුවට ලබා දෙන්න කියන කාරණේ අපි අමතිවරයට අවධාරණය කළා ඒ වගේම විශේෂයෙන්ම ගුරු සංගම් මර්ධනය කිරීම සඳහා අපි දැක්ක වජිර අපේවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු ඇතුලේ ඔහු විසින් පෞගේ දවස්වල ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ කමිටුවක් කොමිසමක් පත් කරන්න ඕන උරුවරුන්ට වෘත්ති සමිතිය ඕනද එපාද කියලා අපි කියනවා වෘත්ති සමිතිය ආඥාපනතෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් සහතික කරලා තිබෙන ගුරුවරුන්ගේ නෙමෙයි මෙරට සමස්ත වැඩ කරන ජනතාවට වෘත්ති සමිතිය පිටුවාගෙන ඉන්නවා කටින් වෘත්ති සමිතිය සමග ඒකාබද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන එක ඒකට අත කියන්න උන්ට අයිතියක් නැහැ. ඔවුන් කල්පනා කරනවා දැන් මේ විනට ලබාගත් මන්ත්‍රී ධූරය, ඔහුගේ නායකය ලෙස විනට ලබාගත් ජනාධිපති ධූරය, අනුප්‍රාප්තික ජනාධිපති ධූරය මේවා පාවිච්චි කරමින් මෙරට ජනතාව මර්ධනය කරන්න ඒකට ඉඩ දෙන්න අපි සූදානම් නැහැ. මෙරට ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට අපි පණිවිඩයක් ලබා දෙනවා. ගුරු සහ විදුහල්පතිවරුන්ගේ දෙමාපියන්ගේ දරුවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ගැටළු වෙනුවෙන් ගුරු විදුහල්පති වෘත්ති සමිති සන්දානයේ ඉදිරියේදී ගුරුවරු විදුහල්පතිවරු දෙමාපියෝ ඒකාබද්ධ කරගත්ත දැවැන්ත අරගලයක දැන් අපි සූදානම්. එහි පළමු පියවර තමයි අද දවසේ අපි මේ අධ්‍යාපන ඇමතිවරණ සමග කරන ලබන සාකච්ඡාව. එම සාකච්ඡාව එකඟතා පරිදි ඒ ඉල්ලීම් ලබා දීමට කටයුතු නොකරන්නේ නම් එකඟතා ඉටු කරන්නට කටයුතු නොකරන්නේ නම් අපි ලෑසි නැවත වටේකින් අපේ සටන ආරම්භ කරන්න කියන පණිවිඩයත් අපි මෙරටේ සමස්ත ගුරුවරු විදුහල්පතිවරු පිරිවෙන් ගුරු ගුරු පෙදෙසකවරු ඇතුළු අධ්‍යාපන පද්ධතිය සිමිදනාටම ලබා දෙන්න විශේෂයෙන්ම ඉල්ලීම් අටෙන් අපි සමහර ඉල්ලීම් තිබෙනවා අධ්‍යාපන අමාත්‍යංශ සමග පමණක් විජු විසඳා ගත හැකිව නෙවෙයි එක කාරණයක් දැන් පොලිය ඉහළ ගිහිල්ලා තිබෙනවා ගුරුවරු විදුහල්පතිවරු ඇතුළු සමස්ත රාජ්‍යයේ ගත්ත නායවරුන්ට ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ලෙස මැදිහත් විය යුතුයි ඒ වගේම වැටුප සහ ඉග වැටුප මත වදු අය කරමින් තිබෙනවා මොකද අපි දන්නවා සමහර ගුරු විදුහල්පතිවරුන්ගේ උසස් වීම වසර ගණන් ප්‍රමාද වෙලා තමයි ලැබෙන්නේ මේ ප්‍රමාද වෙලා ලැබෙන උසස් වීමට ඉග වැටුප ලැබුණාට පස්සේ ඒ ඉග වැටුපටත් බදු අය කරමින් තිබෙනවා මේ කරුණු මධ්‍යම ආණ්ඩුව විසින් සඳහන් වන ප්‍රශ්න ඒ ප්‍රශ්න අපි උට යොමු කළා විශේෂයෙන්ම අපේ ශිෂ්‍ය අදාළ මේ පත්වීම් කඩිනම් කරන එක ඒ වගේම අපේ විශ්ව වැටුප විෂමතා විතරේ කොටස විසඳන එක ඒ වගේම උසස් වීම ඇතුළු අනෙකුත් ගැටලු වෘත්තීය ගැටලු විසඳන එක ඒ පිළිබඳව තමයි දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරේ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් අපි ඇමතිවරයාගේ අවධානය යොමු කළා ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයාගේ ඒ වගේම කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කළා ඒ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න ඔහුගේ පැත්තෙන් ඔහුගේ පැත්තෙන් හැකියාව තියෙන ඉල්ලීම අපි ඇමතිවරයාට ඉදිරිපත් කරා සන්ධානය නියෝජනය කරමින් අද අපි අමාත්‍යවරයාක සාකච්ඡා කරේ කලින් යවපු දීමක් සීගන්නයි නැවත දෙකක් කරේ එකක් පාර්ලිමේන්තු ඇමතිතුමා සභාගත කරා ඊට පස්සේ අපි ආපහු ලියුමක් දුන්නා ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරේ ගුරුවරුන් බදවා ගැනීම උඩ පාසල් ගුරුවරු විගතාවයක් මේ දවස්වල තියෙනවා ඒක ගැන කතා කරා ඊට පස්සේ දරුවන්ට සෑහෙන ප්‍රශ්න ඇති වෙලා තියෙනවා ආහාර ප්‍රශ්න පොත්පත් ප්‍රශ්න ඉන්ධන ප්‍රශ්න ඒ ටික කතා කරා ඊට පස්සේ විදුහල්පතිවරුන්ට ඇති වෙලා තියෙන ප්‍රශ්න සේවී කිසිදු දීමනාවක් නැතුව ලැබෙන වරප්‍රසාද කපා හරිමින් තිනවා ඒ සම්බන්ධයෙන් කතා කරා ඊට පස්සේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ගැටු කතා කරා දරුවන්ට විභාගයේ ආයුධුම් කිරීමට නොහැකි වූ දරුවන්ට විභාගයේ ආයුධුම් කිරීමේ ගැටලු ඇති වෙලා තිනවා මේ ගැටලු විසඳා ගැනීම සඳහා තමයි අපි කටයුතු කරේ විශේෂයෙන් විදුහල්පතිවරුන්ට දැනට නොලැබෙන අනිකුත් මාන්නික නිලධාරීන්ට ලැබෙන විදුහල්පතිවරුන්ට නොලැබෙන දීමනා ගැන සහ වරප්‍රසාද ගැන කතා කරා එහිදී විශේෂ එකඟතාවයකට ආවා මේ විදුහල්පති අනිත්‍යපුන් මාණ්ඩලික නිලධාරීන්ට ලැබෙන
සියලු වර ප්‍රසාද විදුහල් සේවය ලබා දෙන්නට අවශ්‍ය කටයුතු කරන්නට කියලා දල් නිලධාරීන්ට අපතිවරයා උපදෙස් දුන්නා. ඉදිරියේදී අපි ඒක ඉටු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අමාත්‍ය අනුකමිටුව මගින් ඉදිරිපත් කරන ලැබු යෝජනා ක්‍රියාත්මක කරන්නට කියලා යෝජනා කරගෙන යෝජනා විදුහල් පරිසරය වෙනුවෙන් ඉටු කරන්න කියන එක අපි ඉදිරිපත් කරා. ඉදිරියේදී අපි ඒක ඉටු වෙනවා ඇතැයි බලාපොරොත්තු වෙනවා. අපි සාධනීය වශයෙන් බලාපොරොත්තු වෙනවා මේ ඉටු වෙයි කියලා. ඒක ඉටු වෙන්නේ නැත්නම් වෙනත් වෙනත් ක්‍රියාමාර්ග වලට අපිට යන්න සිදු වෙනවා කියන එක ප්‍රකාශ කරමින් මා නිහඬ වෙනවා බොහොම ස්තුතියි. ක්‍රියාමාර්ග සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන්නේ. ඒව ඉදුණු නැතුනහම සම්දානයේ සමිති 40ක් විතර තියෙනවා. 30ක් විතර තියෙනවා. අපි එකතු වෙලා සාකච්ඡා කරලා තමයි ඉදිරි ක්‍රියාමාර්ග වලට යන්නේ. දවස් 30ක් කාලෙදී තියෙනවා අමාත්‍යවරයා. ඔව් එකක් තමයි දැන් ලබන 7 වෙනිදා සිට පාසල් නිවාඩු ආරම්භ වෙනවා සිංහල හින්දු අලුත් අවුරුදු සඳහා. ඉතින් අපි බලනවා පාසල් නිවාඩුවේ නනතුරුව නැවත මොකද මේ විශේෂයෙන්ම අපි මේ සාකච්ඡාවෙන් ආරම්භයේදීම ඇමතිවරණ ඉල්ලා සිටියා සාකච්ඡාවේ සටහන. එහෙනම් මිනිත් අපි සාකච්ඡා සටහනක් ඉල්ලා සිටියා. එන්න සාකච්ඡා සටහන මත පදනම්ව ඒ වගේම අපි මේ ඉල්ලීම් මත පදනම්ව ඉදිරියේදී තවදුරටත් මේවා සමාලෝචනය කරමින් අපි ලෑස්ති මේ අරගලට යන්න ආලවකවම අපි ඉදිරියේදී තීරණය කරමු. බොහෝ විට පාසල් නිවාඩුවේ නනතුරු ඒවා විශේෂයෙන්ම අපේ ස්ථාවරේ තමයි දරුවන්ගේ අධ්‍යාපන